1850 මාතර දිස්ත්‍රික්කයේ මුදලි මුහන්දිරම් තනතුරු හෙබවූ ඇත්තන්ගේ නම්ගම් හෙළිදරව් කිරීමටයි මම දැන් බලාපොරොත්තු වන්නේ. මේ කාලයේදී මහමුදලි තනතුරු මෙන්ම අතපත්තු මුදලි තනතුරු හෙබෙව්වේ ඩොන් ඩේවිඩ් ජයතිලක අබේසිරිවර්ධන ඉලංගකෝන් මුදලිවරයා විසින්. එවැගේම කච්චේරි මුදලි තනතුරත් භාෂා පරිවර්තක තනතුරත් Dionysius Lambertus Pereira Vikramaratna ඒකනායක මුදලිවරයා හොබවා තිබෙනවා. මාතර කච්චේරියේ අතපත්තු මුහන්දිරම් තනතුර Carolus Andreas Bandaranaike විසින් හෙබෙව බව සඳහන් වෙනවා. මාතර කච්චේරියේ මුහන්දිරම් තනතුර ඩේවිඩ් ජෝන් හෙන්රික් ඩිසේර විජේසිරිවර්ධන විසින් මේ කාලෙදී හොබවා තිබෙනවා. ඒ වගේම කච්චේරිය මොහොට්ටි මුහන්දිරම් තනතුර ජෝර්ජ් තිලකරත්න දසනායක විසින් හෙබිව බව දැක්වෙනවා. ගඟබොඩ පත්තුව සහ වැලිගම් හතරේ මුදලි තනතුර ජෝන් ලෙනාඩ් පිලිප්පස් විජේවර්ධන පණ්ඩිතරත්න විසින් හොබවා තිබෙනවා. ඒ වගේම වැලිගම් කෝර්ලිය සහ වැලිගම් තොටමුණේ මුදලි තනතුර පේට්‍රස් ඒබ්‍රහම් කොරනේලිස් අබේසිරිවර්ධන ඉලංගකෝන් විසින් මේ කාලෙදී දරා තිබෙනවා. මේ කාලයේදී මොරවක් කෝරළේ මුදලි තනතුර හොබවා තිබෙන්නේ ඩොන් හෙන්රික් පෙරේරා විජේසිංහ ගුණතිලක විසින්. කඳුබඩ පත්තුවේ මුදලි තනතුර ඩොන් රිචඩ් ෆර්ඩිනැන්ඩස් විජේරත්න ඔබේසේකර හෙබෙව බව සඳහන් වෙලා තිබෙනවා. වැල්ලබඩ පත්තුවේ මුදලි තනතුර සහ වාසල මුදලි තනතුරක් ඩියෝනියස් ඒබ්‍රහම් තිලකරත්න දිසානායක විසින් හෙබෙව බව දැක්වෙනවා. මේ කාලයේදී මාතර මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රධානියා විදියට සේක්‍රඩි මාකර් සද්දුක්කු ලෙබ්බේ මාකර් විසින් හෙබෙව බව සඳහන් වෙනවා. ඒ වගේම මාතර කරාවේ මහවිධානයේ මුහන්දිරම් තනතුර ඩොන් ලුයිස් වීරරත්න හොබවා තිබෙනවා. වැලිගම සහ තොටමුණු ප්‍රදේශයේ කරාවේ මහවිධානයේ තනතුර ඩොන් ලුයිස් ද සිල්වා හෙබෙව බව දැක්වෙනවා. වෙල්ලබඩ පත්තුවේ කරාවේ මහවිධානයේ තනතුර දොන් දිනිස් අබේසේකර ගුණවර්ධන විසින් හොබවා තිබෙනවා. ඒ වගේම මේ කාලයේදී ටිටියුල මුහන්දිරම් එහෙම නැත්නම් නම්බු මුහන්දිරම් තනතුරක් ලබා දී තිබෙනවා දොන් ක්‍රිස්ටියන් ද සිල්වාට මාතර දිස්ත්‍රික්කයේ. ඒ වගේම මාතර කම්මල් සහ වඩු වැඩ කරන අයගේ බාස් මුහන්දිරම් තනතුර හොබවා තිබෙනවා දොන් කරෝලිස් දේවසුරේන්ද්‍ර විසින්. ඒ වගේම රදා මිනිසුන්ගේ මුහන්දිරම් විධානයේ මුහන්දිරම් මහ විධානයේ මුහන්දිරම් තනතුර හොබවා තිබෙනවා ඩොන් ලුයිස් ජයවර්ධන ගුණසේකර රණසිංහ විසින්. මේ ආකාරයට 1850 වෙනකොට ඉංග්‍රීසි ආණ්ඩුවේ ආධිපත්‍ය ඉතාමත් ඉහළ මට්ටමේ තිබුණ කාලෙදී මාතර ප්‍රදේශයේ ඉහළ තනතුරු හෙබූ මුදලි මුහන්දිරම් වල මේ විදියට නම් කළ හැකි. මීට ප්‍රථම සහ මින් පසුව මාතර සහ අනෙකුත් ප්‍රදේශවල ඉහළ තනතුරු සහ එමේ අනෙකුත් තනතුරු හෙබූ ඇත්තන්ගේ නම්ගම් අපි විටින් විට මෙවැනි වැඩසටහන් වලින් හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා. මම මහාචාර්ය අනුර මනතුංග කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ.